ශ්‍රී ලංකාව හැමදාම මව්බිමේදී ආගන්තුක කණ්ඩායම් වලට දුන්නේ දඟපන්දු යවන්නන්ට සුදුසු තනතිලේ. දඟපන්දු යවන්නන්ට හොඳින් මුහුණ දෙන හොඳ දඟපන්දු යවන්නන් ඉන්න ඉන්දියාව, පාකිස්තානය වගේ රටවල් ආවත් අපි දෙන්නේ දඟපන්දු යවන්නන්ට හිතකර තනතිලේ. හැබැයි මෙහෙම කරන්න අපිට අපේ දඟපන්දු යවන්නු ගැන හොඳ විශ්වාසයක් වගේම අපේ ප්‍රතිකරුවන්ට දඟපන්දු යවන්නන්ට මුහුණ දෙන්න පුළුවන් කියන විශ්වාසය අපට තිබුණා. ඒත් දැන් මේ තත්ත්වය වෙනස් වෙලා කියලා තමයි බංග්ලාදේශ කණ්ඩායමට මුහුණ දෙන්න ශ්‍රී ලංකාව තෝරපු උපක්‍රම වලින් අපිට දකින්න තිබුණේ. ශ්‍රී ලංකාව පල්ලේ කැලේ හැදුවේ කොළපාට තනතිල්ලක්. බංග්ලාදේශ දඟපන්දු යවන්නන්ගේ ශක්තිය හොඳ මට්ටමක තියෙන නිසාත්, ශ්‍රී ලංකාවේ වේගපන්දු යවන්නන්ගේ ශක්තිය හොඳ මට්ටමක තියෙන නිසාත් කොළපාට තනතිලි හදනවා කියලා තමයි තරගාවලියට කලින් ක්‍රිකට් බලධාරීන් කිව්වේ. පල්ලේ කැලේ තියෙන පළවෙනි තරගයේ ශ්‍රී ලංකාවේ ඉන්නේ වේගපන්දු යවන්නන් 3 දෙනෙක් එක්ක. කොදෙව් තරගාවලියේ දක්ෂතා පෙන්නපු සුරංග ලක්මාල් විශ්ව ප්‍රනාන්දු එක්ක, ශ්‍රී ලංකාවේ වේගවත් පන්දු යවන්න විදිහට මේ දවස්වල ඉස්සරහින් ඉන්න ලහිරු කුමාර එක්ක තමයි ශ්‍රී ලංකාව සෙල්ලම් කරන්නේ. කාසියවාසිය දිනාගෙන බංග්ලාදේශ කණ්ඩායම් මුලින් පන්දුවට පහර දෙන්න තීරණය කිරීමත් එක්ක කොළපාට තනතිල්ලේ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් දක්ෂතා පෙන්නයි කියලා හිතුණත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පළවෙනි දවසටම දවා ගන්නේ කඩුලු 2ක් විතරයි. ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව බංග්ලාදේශ කණ්ඩායම් පළවෙනි දවස් ඉවර වෙද්දී ලකුණු 302ක් ගන්න සමත් වෙද්දී ශ්‍රී ලංකාවේදී තමිම් ඉක්බාල් ලබාගත්ත ඉහළම ලකුණු ප්‍රමාණය විදිහට අද තමිම් ලකුණු 90ක් ලබා ගන්නවා. අංක 3 ප්‍රතිකරු විදිහට ආපු නජමුල් හසන් සැන්ටෝ ලකුණු 126ක් නොදෙවි ලබා ගන්න ටෙස්ට් තරගයක ඔහු ලබා ගන්න පළවෙනි ශතකයේ වාර්තා කරන ගමන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හැම පන්දු යවන්නටම බංග්ලාදේශ ප්‍රතිකරුව හොඳින් පහර දුන්නා වගේම ශ්‍රී ලංකාවේ පන්දු යවන්නෝ ටෙස්ට් තරගයකට ඕන විදිහට පන්දු යවුවද කියන ප්‍රශ්නය පළවෙනි දවසේම දැක්කා. කාලයකට පස්සේ ලංකාවේ සෙල්ලම් කරද්දී ටෙස්ට් තරග සඳහා සුවිශේෂ දඟ පන්දු යවන්නෙක් නැතුව ශ්‍රී ලංකාව සෙල්ලම් කරන්න තීරණය කිරීමත් පුදුම හිතෙන තීරණයක්. වනිදු සීමිත පන්දු ආර තරගවල හොඳින් කළාට ඔහු තාම ටෙස්ට් පන්දු යවන්නෙක් නෙවෙයි. ඒ වගේම දරංජේ සිල්වා කියන්නේ සහය පන්දු යවන්නේ. ඉතින් මේ විදිහේ සූදානමක් එක්ක ආපු අපිට පළවෙනි දවසේ බංග්ලාදේශ ප්‍රතිකරුවන්ගෙන් කොළ තනතිල්ලේ නිල් වෙන්න වැදුන එක ගැන පුදුමයක් නැහැ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.